විශ්වසනයම් පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිි රත්‍රී දහය ප්‍රධාන ප්‍රෘක්ති විකාශයේ සමකින් මම නචිත් මාතරකේ. මම වෙනුරි ගිලි අදත්මලි මවදාානය ප්‍රධාන ප්‍රවතිී සිරස්ථන බැත. කුරුණා මරණ ලැස්තුබේ දිනක බැඩිම සලකුණ අධතියයි මරණ අනු අටයි. දේශීයෙන් නිෂ්පාදන ඉහළ නංබමින් වෙදෙස් විනිමය ආරක්ෂා කරන බවට මුදල් ඇමතිගෙන් ප්‍රකාශා. කොතලාවල විශ්වභිද්‍යාලයේ ගැන සජිත්පිලේ ෆොන්සේකාගේ මතය. අලියක් ගැහුවොත්බන්දිය දෙගුණවෙයි. එල්තාව ලෝකයම කලබයි. සතියක ලෝක කොරෝනාපොකුර ලක්ෂ හතලිහ පණී. අපේ රටේ විවිදධ ප්‍රදේශපලින් අහමු සම්පලාර් ගෙන සිදුකරපු පරීක්ෂණ වලින් ඩෙල්ටා ප්‍රබෙහිෙදේ වැළඳුණු සැලකයුතු පිරිසක් හමු පවෙලා තියෙනවා. අත්දවසේද මේ ප්‍රභෙදයට ගොතුරගුණු පනස් හය දෙනෙක් හඳුනාකන්නට සෞ්‍යංෂ වලට හැකාවන් ලැබුණා. මෙයනෝ ඩෙල්ටා පොකොර එක සියද්දා හතක් දක්වා ඉහලකයා. තත්වය මේ විදිීට පෞතිද්දේ ඒ දවසේ තවත් කොරනා මරණ අනු අටක්වාර්ත වනේ දිනකදී සිදුණු වැඩිම කරුණා මන්න සංඛ්‍යාව විදියටයි. කෝමුණතුන් අද දවසේත්ත අපිරටෙන් කොරුණ ආසධතින් දෙදහ සස්යානු දෙකක් හමුවෙලා තියෙනවා. ්‍රේදය පළමුුවරට මෙරැටින් හඳුනා ගැනුණේ ජුනි මසදා හත්වනදයි. නවල් ඩෙල්ටා ප්‍රබේදය ආසාධිතින් පනස්හායි දෙඩෙකු අද තිනේ හඳුනාගත්තා. දෙවයි න පුරා අහම්ඹ ලෙස තෝරාගත් පුද්ගලින්ගේ ජයව සම්පල පරීක්ෂණවලට අනුවයි මෙම පිරිස හඳුනා ැනුුණේ. එයනු මෙරට වාර්තාාවී ඇති ඩෙල්ටා ආසාධිතින් සංක්‍යාව එකසිය දා හතක්. මෙරට සමාය තුළ කොවි්-19 දෙල්ට ප්‍රබේද කොතරම් දුරට සේකුලෙස පැතරන්න්නේ දයි ශ්‍රේචවර්ධන පුර විශ් විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිජීවවිද්‍ය හා සෑල්ල ජිව අනුක විද්‍යා අධ්‍යිනාශයේ අචාරය චන්ධිම ජීවන්තර මහතා පෙන් වාදෙනවා ජුලික් මාසේ මුල් සතිය තුළ කොළෙන්ම නාකකිරික ප්‍රදේශෙන් හඳුනාගත් ආසාධතයන්ගේ සේට හැත්තෑ පහකට වැඩි පතිශතයක් ඇල්ා ප්‍රබේදයට ගොදුරවේ සිට අතර මෙවනවිට ඒ සම්පූර්ණයම වෙනස් වී සට අනුවකට වැඩි ප්‍රමාණයකට දල්ත ප්‍රේදයවැලතිී ඇති බවයි ජීවතරමහතා වැදදුරටත් ෙන් වාදන්නේ ශුලකා පොදුජන පෙරමුණේ පළමන්තු මන්ත්‍රීවරන් වන්න, ෝහණල දෙසානායික තිස්සකුට යාරචන මහත්තුරන්ද, ரோුණා වෛරසේ ආසාධනයේ වීතිබෙනවා. එ එම පාලමෙන්න්තු මන්්‍රී දිලිපවෙදරචමතාටද, කரோුණා ෛරසේ ආසාධනේවී ඇති අතර, දැනට සිරදඩුවම් නියම වසින්න හිටපු පාලමෙන්න්තුමන්ත්‍රී රංචන් ராමණ යිමහතාටද, කොரோුණා ආසාධිත බවත හාපුරු වනා ඔහු අගුල පැලස්ස බන්ඳනාකාාර කරரோුණා ප්‍රතිකාර ධ්‍යස්ථන ොමුකළ බව බඳධනකාරමමාධ ප්‍රකාශක චන්දන ඒකනාක මහතා සන්ඳහන් කලා. නික කරෝා රෝකින් වාර්තාාවම ඉහලයාම හේතුවෙන් රහල් ධරිතාව ඉක්මවායාම පාලනය කිරීමට, රෝකින් රෝහල් ගතකිරීම ප්‍රමුඛතාවන් අනුව සිදුකිරීමට, සෞඛ්‍ය අමාත්‍යශය තීරණය කරතිබෙනවා සංකුලතා නොමති ආසාධතින් නිවස්තුල නඳවාගනමින් වෛ්‍යධක්ෂණ අයටතේ ප්‍රතිකාල් ලබාදීමට පියවරකන් අතර, රෝගේ ත්වය උත්සනුවහොත් ඔවුන් කන්නනමින් රෝහල් ගතකිරීම සිද වනවා. අමාති පවිත්‍රා ව්‍ය රචි මහත්මිය උපෙස් මතයි මෙම වැඩපිල්ිවෙල ක්‍රියාත්මක වන්නේ අදතින ආසාධතින්දහත්්‍ය අනු දෙනෙන. හමුුවීමත් සමඟ මෙරට සමස්ත කරුණා සාධිතින් සංඛ්‍යාව, තුන් ලක්ෂ විසි හතර දහස් දෙසේ විසි එකක් දක්වා ඉහැගයා. ඒ අතුරින් තිස්සෙක් දහස් අනු තුන් දෙෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලැබනවා. අද සවේ ලබූ එදහස් නමසේ හතලිස් දෙනනාද සමගින් මෙරට සේලැබූ කරුණා ආසාධිතිින් සංඛ්‍යාව දෙලක්ෂසුව අට දහස්තුන් සේ හතක්. අද තහවුරු කළ කරුණා මරණ අනු අඩද සමගින් මේ දක්වා මෙරට සිද වැටි කරුණා මණන සංඛ්‍යාව, හාර්දහස් නමසියදධහනාවයක් බවයි සෞඛ්‍යශපයෙන් වා දෙන්නේ. මහව ප්‍රාදේශරෝහලේ නව කොරුණා ප්‍රතිකාර ඒකයක් ආරහද කිරීමට කටයතු කෙරුණා. ඇදන් තිස්පහකින් සමත්විත, ඊට අදාලෝප කරන පරිත්‍යයාග කිරීමට ද කටයුතු කෙරුණේ, තුන්සසිහBLල් ජාතියන්තර සිංහ සමාජයේ යාපහ සිංහ ඩිස්්‍රික් ේමු ලිකත්වෙන්. ඩස්්‍රෙක් වෛදනය තාහරේ G.& ගමගේ මහතාවෙත එම පරිත්‍යාග භාර කෙරුණා. දක්වාක් කුමුණ හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලින් කණන එක් කොඩි හැත්තෑහත් ලක්ෂ දහස් දෙසය පනස්නාවයක්. දෙවන මාත්‍රාව විසි අලක්ෂ හැත්තෑ නවදහස් හතලස් නවදෙනකුට ලබාති ඇති බවයි සෞඛ්‍යශපෙන් වාදෙන්නේ. අතර රාජ්‍ය සේවකැන් දෛනිකව රාජ්‍යකාරයට කැඳවීමේ වැඩ පිළිවෙල පවතින ශීක්‍ර කෝවිද්‍යාපතිය හමුුවේ වහාම ක්‍රියත්මකවට පරිදි සංශෝධනයට පියවර අරගෙන තියෙනවා. ඉට අදාලේ නව්චක්‍ර රාජ්‍ය සේව අභා්‍යංශ ලේකම්වරයා අදැනිකොත් කලා. ඒය අනුව සදහාසිට රාජා අතන වල සේවකින් සේවටැඳව යුතේ නව චක්‍ර ේකනයේ මාර්ගෝප දේශන්ුවයි. එක් නිලධහරෙකු අවම වශයෙන් සතියකට දින තුනක් සේවයට වාර්තාකරන ආකාරයට ක්ඩායම් සක සයුතුයි. සේට නොකැද වූදිනයකදීද සෑ රජ නි හරිරකම් න් Onlineයින් ක්‍රමවේ දෙ වසේ සේරජකාරයට දාල කාරවැන්ඩ නිලතවීමට බැඳීසිටනවා. ගර්බනී නිල දහරනියන් සහ ය සෞරුද්ට අඩු දරුවන්සිටනමවරුන් සේට නොකැදවිය යුතුව. අයිතනයත්තුළ සෞඛ මාර්ක පදේශ දැිව ක්‍රාත්්ම කිීමටද. යතන ප්‍රදහනින් වගබලාගතයුතු වනවා. සැකටවතු රෝග ක්ෂණ පෙන්නුම් කරන සහ විශේෂ කරුණු හේතුවෙන් සේයට කැඳදීම යො ෙන්නොවන අයිද සම්බන්ධයෙන් අතන ප්‍රදහනී නම් ශීව තීරණගයතු. ෙේවද දැනටමත් හදිසිහා ්‍යවශ සේවාසපන අයතිනබල, රාජචකාරි සඳහා මෙම චක්‍රයේ බාධාවක් නොව යතු බයි, රාජසවා පලත් සබාහ පලත්පල මා්‍යශலேකம், ජ.ච. රත්නසිරි මහතා නිකුත් කළ චක්‍රලේකනී දක්වන්නේ. මෙ අතර පවත්නා කෝரோனா්‍යපතියත් සමග මංගලාවමංගල සහනිෙකුත් උත්සව සම්බන්ධෙන්. ජුදහමුදාපතේ செන්රால் ශෙන්ද්‍රසිල් මහතා මෙලෙ සද හස් පල කරසිயா. ැනට ශ්‍රී ලංකා තුළ පවතින කොයිතත්වය සැලකිල්ලට ගෙන. විශේෂයෙන් විවාහාමංගල සහ අනිකුත් උත්සවසඳහා ලබාදීති උබූ අවසරය සංසෝ දෙනය ලක් කලා තිබෙනවා. මේ අනුව එවැනි විහාමංගල හෝ වෙනත් උත්සව පවත්තන ශාලා තුළ ආසන සංඛ්‍යාව පන්සීයට වැඩිනම් පමණක්. උපරි මේ එකසි පනස් දෙන්නකුට සහභාගවීමටත් චාලාවල ආසන සංඛ්‍යාව පන්සියට අඩුනම්. උපරේමය සිය දෙෙනකුට පමණක් සීමමාකිරීමට මේ වනුට තිරණය කළ තිබෙනෝ. එවගේම අවමංගල කටුතු සඳහා එක්වරකට විසිපස් දෙනකුට පවනක්, සහභාගවීමට අවසර ලැබෙන අතර, විශේෂයෙන්ම රජයේ ශ්‍රේවකයාන්. රැකියාවට ගෙන්වා ගැනීමේදී. එම ආයතනවල ප්‍රධානීන්ට අවශ්‍ය සුදුසු පරිදි. රැකියාවට ගෙන්වා ගැනීමට උපදෙස් ලබාදීර තිබෙනවා. මේ වන විටත් රාජ්‍ය උත්සව ඇවැත්වීම සඳහා සංගිධානය කළ තිබෙන සියලුම රාජ්‍යුස්සව සැත්තැම්බර් මාසේ පළවනි දක්වා එවැනි උත්සව කල් දැනීමට මේ වනිවිට තීරණය කලා තිබෙනවා. වෙනරම අතරේ කිසිම රෝගියෙක් අපහසුතාවකට පත්වෙන්න ඉඩතියන්න එපා කියලලා ජනධිපතති ගෝට හබේ වාා්‍ය පක්ෂ ඇතිතුමා සෞඛ්‍ය ප්‍රධානීන්ට උපදෙස්තුන්නා. ඕන ජීත ගතවූ මාසේක කාලයතුර උද්ගෝෂණයක සයේ විස්සක් පෞත්තුල තියෙනවා. එවගේම කරෝනාා පැති්‍රියනක වල පන්න නම් ජනතාසාහය අතවශයි කියලා වයිතිවරුන් අවධාරණයෙන් කියයාාසිරනවා. ත් මාර්තන විශේෂමටුවේ රැස්වීමක් ජනාාතිපති කාඩෑලේද ජනාතිපති ගො බේ ාජ පක්ෂමතිතුමාගේ ප්‍රධනත්වෙන් පැත්වවානා කොරන ෝක ලක්ෂණ හේවෙන් කොළ බැරු ප්‍රහන නකරකිපේක රහල් වෙත යිනිිකව පැමිණෙන් රෝගගේ හළයාමක් වාර්තාවන්වා. මේේ රගී පැමීම හතුවෙන් තිවන දබදේ නිසා ඔවුන් අහසුතාවට ලක් නොව යුතු බවයි චනාාධපතිතුමාමිහිලී ප්‍රකාශ් කලේ. ප්‍රධහන ගර කකිහිපයක් ආශිතවාතර මැති ප්‍රතිකාර මධ්‍යස්ථාන මට මස කහිපෙකට පෙසිටම සූදානම් කරතිබෙනවා. එබවි රෝගීන් එම මධ්‍යස්ථානවල යමුකර ඔඕන්ගේ තත්වය අනුව ෝහල් කරයම කිරීම අවශ්‍යතාවය චනාතිපතිමා පෙන් වාදන්නා. මේ හොස්පිටල් මනේජ්මට් එකක ඒ තමයිි හරියට කරගන්න ඕන විශේෂම වෙන්නේ මේ හොක්කොම ආවම එකවාටුවක එතකොට වෙන්න මේ එන්න ඔක්කෝම පිරිෙනවා. දැන් අපිට සීදුව තියනවා. සීදේ ඇඳම් එක්දස් එක සීයක් තියනවා. අපිට රාගම හස්පිටලෙකට පුළුවන් න්නම් ඔය මුලින් එනා අය ස්ක්‍රීම් කරන සීදය කරන්න එට කිම ප්‍රශ්නන අ ොකම ඇදන්වට අදදාත හැ. ඉට පසේ චක්කරත හකි. ඉට පසේ හෝ මනජමට අවනයි හෝ මනෙජට යවන්න පුුවන්. ඉට පස්සේ හොස්පිට් ලයිස් කරණය? හස්පට ලයි කරන්නපුළුවන්. දෙවන එන්නත් මාත්‍රාව ලබාදින ඕනෑම මධ්‍යස්ථානකින් ය සෞරදු තිහට වැඩ ඕනෑමයෙකුට පළමු මාත්‍රාව ලබාගැනීමට පහසුකම් සැසීමටද මෙහිදී තේරුණේ කෙරුණා. වයි සෞරදු තිහට වැඩසේලු දෙනට එන්නත් මාත්‍රා දෙකම සැප්තැබර් මාසයටට පෙර ලබාදීමට හැකිවන පරිදි ඇනවුම් කරතිබෙනවා. එහත් තෝකේ පැතිරයාම ලැක්වීමට ජනතා සහ අත්‍යවශ්‍ය බැවි. ඇතමුන්ගේ හැසරීම හිදී කනකඩුදායක බවයි විශේෂන වෛ්‍ය ප්‍රසන්න ගුණසේන මහතාකයාසිටියේ. ගනහල තියන්නේ මිියන තිස්සකයිදසම දෙක්න්න ටල් කොටටියේ තිස්සකයිදසම දෙක එනකට අනිවාරම සයිනාර්මගේක පලවනි සදික එනකට අපට සැක්ඩෝසකත් බවටින් ඔක්ොම හල ඉවර. එතකොට අපි කිසි ප්‍රශ්ය ඇතුව භෂට දෝසය කසන්ට් කන පුලා මොකද මිය හටක් යිසක ෝඩගල්ල යන ැන් දෙසම්බර වෙනකටේ ඇත්තම කියෙන සියට හැතකට අපට සකඩදය ගන්නපුලුව අස්ධනයක දැන්ි පොච්චර කිවවාක් ිනිසු මාස්දා නැත්තං අපි මොකද මේකට කරන්නේ කිය තිීදුවක්ගන්න ඕනේති ඕකතමයි යන ලොකම ප්‍රශ්න ගතපු මාසක කාල තුල රට පුා ෝෂණ එකසේ විසක් පමණ පවත්වාතිබෙනවා. එයින් එක් උත් ගෝෂණය එකට අවම වශයෙන් එක් දහස් පන්සේකට අල්දක පිරිසක් සහපාකී වීතිබෙනවා ජනතාව මෙේඒකරාශීීම රටපුරා කරෝුණනා පැත්‍රියයාම ේකවත්වීමට හේතුියඇැයි බදාංශපෙන් වෙනුරේ තමන්ගේ ඉල්ලීම් ලැබෙන තුරූ බෘත්තිය ක්‍රියාමාර්කයේ දිග්ටම ක්‍රියාත්ම කනවා කියලා ගුරු විදුහක්පති සංගම් නැවත නැවතත් ප්‍රකාශ කරලාතියෙනවා. මේ හරහා න් Onlineයින් අධ්‍යාපනයක් මුළු මනින්ම කඩා වැටීම බරපතල ගැටළුවක් කියලයි දෙමවපියන් චෝතනා කරන්න. මේ අතේ නජීත ශ්‍රී ලංකා, පොදුජණ අධ්‍යාපන සේවා සංගම මේ සභාපතනය පෙන්වල දෙන්නේ. රටේ පවතිනත්මන් ආර්ථිකතත්වය හමුුවේ ඉල්ලි දිනාගන්න කරනමේ උද්ගෝෂණවල කිසිදුූ සාධානත්වයක් නැහැ කියලායි. ට ිஷමතා ூල් කර ගනමින් ගු துල් பதிවலை இகவேම්ව நீත් වී අදට දිනවිසිහයක් වනවා. පවති සාකච්ඡාසාරතකවමත් සම ප්‍රදේශකිහිපයක තවතුරටත් විරතතාප වැවීමයි ஒ வக்கனு ලැබේ. ඇත ව ල ප්‍රේශ ග හිර කරින් පැවති රෝධ තර තු හර ො පපති තු ෝද පයක් ැට ත් පද පො ති වා න්ත ශ විද්‍යල ිෂ ල න්ඩල ද ු ර හ ජ ද ශ පති ද ය අතරවනවා. අධදිනාධිකරණයට ඉදිරි පත් කලා අර ලබන එකොස් වන දක්වා රක්ෂි බඳන ැර ගත කිීමටයි කඩුුවල මහිස්රවත් මංචු රත්නය මතා යොගක කළේ. තිනෙ ප්‍රේශකකිහි පේ ු විදු ල් පති වැටිවිශෂ මුල් කර ගැමින් රෝධ සංවිධහන් කරබුණ මේ අත මහනුව සිට කොළඹ බලා ගමනර වූ ගුර සංගම්පාගමන අදදිනේ ගලිකමුවෙන් ගම නරබා අමේ පුස දක්වා පැමිිය හතුවන් කො බුඩ ාර්ගේ ැඩ වාහ ද දක දක්න ැබ. ඒේ මක් ැනෙ ම ෘ්තිය ක්‍රිය මාර්ගයාාව වසන්ු කරන බව විරෝධතාවට එෙක්ව ට ගුර වි හරපත සංගම් ියෝජතී පශු කල සාකච්චාවට ගණනාවක් අප සිදු කරලා තිබෙන. නමුත් තාමත් අප ඉල්ලීම් අප ප්‍රශ්නය තිබුණ තැනමයි. ආණ්ඩමමල් බිවිධාකාර මර්ජනය කරකර. කද මේ කරන්න. මේගේ බල පෑම්කිරීම් ලියන්ගැයි වාම නවත්න්න. නවත්ලා මේ ප්‍රශක් ලබදෙල අපි කියන්න. ලක ොදජ ්‍යාප සේවා සංගමේ සමහපතිි සන්තාහන් පන්ගොට මහත්මිය ධ්‍යහම වේ සඳහන් කළේ රටේ පවතින ආර්ථිකතත්වේ හමුවේ ගු සංගම් මෙ සේ හැරීම අනුමතන කරන පවයි. වසර විසි හතරක් පුරා ඇදන ප්‍රශ්නයක් තමයි ක පාරටම කරලියට ඇවිල්ල මේ විදිට පාරට බැහලා ගුරුවරු නොමගේ අවලා උදගෝෂණය සඳහා යොදවන්නේ ආණ්ඩුව පුුණපුනා කියනවා මේ වෙලාවෙ මේ සඳහා වියදන් කරන්න මුදල් නෑ කියලා. ඒ නිසා ඉවසීම ප්‍රගුණ කරන් ඕනි ජාතියක් ගුරුවරු කියන්නේ. ඒ වෙනුවට අද සියලුම ගුරුවරු නොමගේ වලා අද පාරට බස්සගන්න තියනවා අපි බයනතුව කිය නම් පි පස්සන්නේ ජනත විමුක්ති පෙරමුණේ දේශපාලන වෝමලා විටු කරගන්න ජෝ ස්ටාලිග ඉන්නේ විදේශ බලවේ. ඒවල්ලට රටේ කැලබිලි තත්ත්යක් ඇති කරලා විදේශ කුමන්ත්‍රනාවට සහයෝගේ දෙන්න්නට තමයි යහු කටයුතු කරන්නේ ගුරු විදුහල්පති වර්ශනය සම්හන්ධයෙන් මහාජුරු නියජචතීයනත් මෙසේ අදහස් පලකලා. කවරුවත් මෙවැනි වසංගතයක් තියෙනකොට. තමන්ට රෝහලය ඇදක් හිමිවෙයිද නැද්ද කියල දන්න ඇතිකොට පාට බහින කවරු සදානෑ මො දේශපාලන ව්‍යාරිකටවත් මොනවෘතිය සමතියකටත්. එෙ නතාව පාට ගන්න ෑ ගුර පාට්‍ර ැස් නෙේ ුව ගර රු පාට ද ද ම ක් නු ක් ැව. අපි සතිතුනක් වර් ල වි පස් පට ල ආන්දවත්දක් ම ද ප දක මට සාමාන්ධනතාව පලිනෑ. මේ විපක්ෂ ඉන්න උදවිය ජනතාව මරණ මංචකයටට එක්ක ගෙන යන. ඒ මත්නත්තන් ගුරුවරු හරහා ගම්නටවල්වලට මරණය ගෙනියනවා. දැන් ඒ මරණය ගෙනියන්න ජනතාව අතරට යන්න ඕන නිසා. විපක්ෂනායකතුමා වෛද්‍ය උපදෙස් මත වැක්ෂීන්න කරගන්න. ො අපි දන්න රට අමාරුයි. අපි මේ පාරට බැස්සේ අපිට ජීවත්තලන්න බැරිකම නිසා පාට බැස්සමිසක්. අපි නතුව මේ රජය පෙරල්ලන්නවත් අපි මේ රජයටට බලපෑම් කරන්නවත්ේ. අපි ොම සාධන ඉල්ලීමක් අවුදදු විසි පහකට පස්සිකරම පවතිච්ච කිසිම රජක ගුරුවරුන්ගේ පඩිවැඩිකිරීම නේන එන්න ග න්ුව ාර.

තලා අවල ආක්ෂක විශවවි්‍යාලට තබන්ගේ විරුද්ධත්වයක් නැහැයි කියලා පාර්ලිමිඳතුමන්ත්‍රී ෆිල්ඩ් මාශල් සරත් ෆොන්සේ මහත්ම පවසනවා. එමහතා හද පාර්ලිමෙන්න්තුවෙති මේ බව ප්‍රකාශ කලා. කොතල ආරශක සිද්‍යාලය යන නිවාර්යම අපි විරුද්ධවෙන්න. මාර්ශ්‍ය විශද්‍යාලයක් ඉදිවයටට පවතින් දෝන මේ උද්ඝෝෂණ යන්න පරවල්දිගේගේේඩජු එ පා ඩුව ගපා කිය කිය මුදල්ගේල ලමයින්ට මේ ඒගෙනගන්න අවස්ථාව දෙන හිද ෙස්කෝ වච යන්න බැරිවෙච්චාය මෙතන්ට විල්ලා ඒගල්ලන්ට වඩා හොඳ උපාද තන ගන්නවා මුදල් තියන හන්. මුදල් ැලමයට ඒ ඒ මේ හැියාව නැතිවන. ඒ ප්‍රශ්න තියනවා. දොට ේවල් හම පත්තට වා අවාසයටට අපි දකින. මුත් මේ රටේ පිග තු ජාති සංල් පත්ක්. ඒට ගෙනියන්නේ කොහම කියන එක දෙපැත්ත වෙලා කෑගහත් නැතුව. එකට වාඩිවෙලා හරි ජාතිය කතිකාවක් ඇති කරලා. අපි අනිවාර්ය ප්‍රශ්නය විසඳන් ඕෝනේ. අපේ රටට අවශ්‍ය වෂිධ වලින් දේශීෝ නිෂ්පාධනය කරන්නේ සේට විස්සක් විතරයි. ඒත් අවෂධ දේශයෝ නිශ්පාධනයකිරීම සේට හැටක් දක්වර්ධනකිරීමේ වැඩි පිවෙලක් දැන් ක්‍රියත්මගබනවා. මෙන්ම මෙරටති නිශ්පාදනයකර තමත් අවෂිධ දෙකු වෙත පට නිකුත්කිරීම අද ආරම්භ කරවා. අමඩල් ලවෝතයිරෝක්සි න්න औක්ෂධ දෙක මෙරටති නිෂ්පාධනය කර වෙල්ද පොල්ට නිකුත් කිරීමෙන්. විදේශන්ට ඇදයන විශාලමුදලක් ඉතිරිකර ගැනීමේ හැකියාවව උදාවනවා. එම අවෂද වල්ද පල්ට නිකුත් රීමසද වූයේ අමාතවරුන් වන බසිල්රාච පක්ෂ පවිත්‍රව වන්‍යාරචයන මහත්ම මහත්මෙන් මෙන්ම රාජ අමාතවරුන් වන භාචාර චනජයිසුමර සහ ආචාර් නාලක ගොඩහෙවායන මහත්තුරන්ගේ මු ලිකත්වනුව. විශේෂයම මුදල් ඇමතිවරයා හැටියට මම සතුට වෙනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්තියක් තමයි විදේශ මුදල් හොයා ගැනීම. ඒක යම් ප්‍රමාණයක් මෙ මේ බෙහෙත් දෙකින් ඉතරක් මිලියනයක් පමණ ඉතුරු වෙනවා ැකිව්වා. ඒකෙන් වැඩියම සන්තෝස ගැන වෙන්නේ මුදල් ඇැමතිවරය හැටර මම හොඳ දත්ත්වයක් ඇතිවුණොත් අපිට ඊට දෙවන පියවරට යන්න පුළුවන් වෙයි. ඒ ඇන මෙහේදිම ඒ අමුද්‍රව්ග්‍යිය නි්පාදනය කිරීම. බොහෝ සීමිත රටවල් කීපයකෙන් තමයි කරන්නේ තුන් එනි පේරට හැටියට විදත්ම පර්ීෂණ කරලා නව සොයාගැනීම්වලටත් යන්න ඉඩ තියෙනවා. මැති ඇමතුවරුන් රාජ්‍ය අෞෂ්‍යධ නිෂ්පාදන සස්ථා පරිශ්්‍රයේ නිීක්ෂණ චාරිකාවකද නිර කබනා. අප එන්න දෙරිකන්වන්න පහස්සුකම් සැලසීම සඳහා විදේශ් කටයුතු කොන්සීලසේ බවේ තවත් කවුලු දෙකක් විවෘත කරන්න පියවර ගැනනා. විදේශ සේවා මාාත්‍යශයේ කොන්සුල්ල කාරර්යාලේ අපනයින දෙරිගැන්වීමට මෙන්ම පාසුකම් සැපීම අරමුණ කරගනිමින් මෙම කවලියු විවෘත්තකිරීම සද වනා. අමාත්‍යවරුන් වන දිනේශ් ගුණර්ධනහා ආචාරය බන්තුල ගුණුවර් නෑන මහත්තුරුන්ගේ ප්‍රධානත්වෙනුයි එම කටයුතු සිෙද වනේ. දේශ නිීම රටට වැනිවශයෙන් අවශ්‍ය මොහොක අපනයින රුවන්ට කඩ්නමින් තම කටයුතු ඉටුකර කැනීමට මෙමගින් පහසුකම් සැලසෙන බව අමාත්‍ය ආචාරය බඳල ගුණුවර්තන මහතා මෙහිදී සඳහන් කළා මේතුළින් අතකරු ජනතිපත්තුමාගේ සවභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සඳහා මාජනතාවට අවශ්‍ය රාජ්‍යාන්සේ සේවාවන් වඩා පළදායක කාර්යක්ෂමූ ලබාගැින්ීම සහා අශ්‍ය පියවරත් කරතියෙන්. ඒහිද ඉතා විශාල වසයෙන් වැදගත් වෙන විදේ සම්බන්ධතා පවත්තන. බූදජ ෞරෝීය නායක ස්වාමීන් වහන්සේලාට අනිකුත් ආගම්වල පූධික උතුමන් ලට මේ ස්ථානයේදී ප්‍රමුඛතාවේ ඇතුව තමන්ගේ විදේශ අවශ්‍යතා සඳහා වෙන අමාත්‍යන්සේ සයෝගය ලබා දෙන විශේෂ ප්‍රමුඛතා කවුඩුවක් විවෘත වෙල තියෙනවා. ඒක සරු ආගමික නායකයන්ට කරන ලද උපහාරයක් ගෞරයක් ලෙස තමක් මම සලකන්න. නිස් කටම සුම් ස අතරම ලිස්කට ේද ජීවි තක්ෂට පත්න පොදලින් ැටුව ගෙන න්මද දෙදකුණයක් කරන්න පේවර අරන්තියනවා කියලා. විම්ලබෙන දේසානායක රාජා මාතවරයා ප්‍රකාශ කලා. එකොල්ම පැවත්තුලූ මාති හමබෝකට එක්වමේ. පහුගේීතයා සේම ඉලද උපායමාර්ග යොලාගෙන අලිමිෂස්කටම රක්ගන්න කටයතු කරලා ති කියරවා. ේදක්කාමවෙේ සාර්තකත්වය අතරගන්න ැරුම් නිසා ේ මේ අවුරද්දේ දැන් ආරම්ම කරල තිෙන අලිවැට ිලමිට්‍ර එක්දර් පන්සියලක ුදුරකට වැඩිදිදුණු කරන්න. එක මැත්තිකින් ජාතික ආරර් විස්පාදනෙන් සයට විශ්ෂකට අධික ප්‍රමාණයක්. ක අන අපට මේ වනජීගේ හ නි සා නි ජීවිත න වා. ඒ පවെ පන්න තத்தை ඉතාම පලා. මെ යෝජනා කරලා. మම සදේ මගේෙන් ඉල් යා ද్ ම න . ලක් ල දක්క වැිකර. ලිය දිවயா වහ. ල දැ මේවාගේ සතකින් හාහනිය වුණොත් අභිරපියල් පලක්සෂය දසරත්වය දක්වා වැඩිකකිරීමටතා ටැමිනිට මල්ලේ අනුමැසිීගත්ත. සමපකාර ක්‍රමය දෙවුණු කරලා අත්‍යවශ්‍ය බහන්්ඩරට පුරාම සාධහර මිලකට ලබා දෙන්න කටයුතු කරන්න කෝපා කමිටුයි සමහපතිවරයා අදාළ නිලදහරින්ට උපදෙස් ලබාතුන්නා. සමූපකාර සංවර්ධන දෙපාර්මේන්තුවේ දෙදහස්දහත්ත සහන්දි දහස්දහාාර්ට වසර වල ෆගෙන කාදී ප්‍රතිවාරතාව සහ කාරිසාධනය පරීක්ෂා කිරීමට රජ ගිෙනුම් පිළිබඳකාරක සහවල් පාලිමේන්තුවවෙදී රැස්ව වුණ. ඒ එම කාරක සමහාවේ සමහපති පාලිමින්තුමන්ත්‍ර මහාචරය තිස්ස විතාාරන මහතාගේ ප්‍රදහනත්වෙන්. ගොවි සමූපකාර සහ පාරිභෝගික සමූපකාර අත්තර සහන්ධතාවය වර්ධනය කර ට්‍රිජුවම යම් යම් නිෂ්පාදන ජනතාව අතරට ගෙනයාමටයුතු කිරීම වැදක බයි. ඉස විතරණ මහතාම හිදී කියයා සිටි යුද සමේසිදූ බව කියන මානමහිමිකම් කඩවීම් පිළි මඳ සොයා බැලීමට පත්කළ විශේෂ ජාධිපති මානවිහිමිකම් කොමිසම අද රැස් වනා. හිටපු මහධි කරන නිසුරු AAD නවාස් හිටපු පොිස්පති චද්‍රා ්‍රනන්තු හිටපු ශರක් ೇකම් නිම ලබේසිරි, පන හිටපු නග්‍රාධිපති යෝකේ්වරි, පත්කුණ රාජයන මහත් මහත්මීන්ගෙන් මෙම කොමිසම සමන් විතවනවා. හිටපු මාතය රෝහිත බෝගුල්ලාගම මහතා, අදදිනේ කොමස සමහමේ ක්ෂි ලබාදුන්න. අපි රජයක් විදියටට කුයි ආකාරයට නිවැරදිව කටයුතු කරලා තියෙනවාද. ඒ කටයුතු කිරීම තුළින් අපේ කරපුදේ යුධ මේ අවස්ථාවක, නීති රාමුව කොයි විදියටයි පාතාගෙනයක් ගිහින්තිබෙනවද. ඒවගේම සිවිල් වැසියන්ගේ ජීවිතවල්ට අපි කොයි විදිද ආරක්ෂා ලබාදීල තිබෙන්න කියන එක වැරිපුර ගෙනැහර දැක්වීමට. ඒවගේම ට කටර තිබෙන ඒ වන්න ඇහහින්නන ඇත්තම් ව්‍යසනය. අප ආකාරෙන්ම එලිදක්වනො හැමස්තාවක්. එටටය කරනපදී වැරදි පිරිියාලන් තියෙනවය වගේම අපිට ඊට වඩා මංහිතන්නේ ස්සාධාරණව ඒ සම්බන්ධය නිර්ශෂණ ලබාදිවිය යුතුව තිබුණා ජාතියන්තර ආයතන විසින්. වලච්චයන ප්‍රදේශයේ වෙළඳ සලක ගෝනයක් ඇතුළ තිබිලා කාන්තා බලසිරුරක් හම පිමේ සිද්ධිය ඇතුළුබ තමත් ප්‍රෘක්තිකහිපයක් කෙටිස් සටහන විශෂ ෂංකයෙන්දැ. ලචනය ප්‍රදශ වෙල්ද සලක ගෝනයක් තුළ දමා තිබූ කාන්ත මලස රක්ෂවා කනුඩා. එම ප්‍රදේශය පදිංචි පනස් පස් හඇවරදි කාන්තාවක අතුරතන් ඇති බවට පොලිසියට පැමණි ලක්දල බේතිබුණ. බැංකූට යන බව පවසා නිවසින් පිටවගේ මෙම කාන්තාව පිළබඳ. ඉන් පසුතරතුරක් නොලිබුණ බවයි නිවසයන් පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් වෙද සැලෙහිමිකරුහා ත්‍රීරෝධ රතරියදුරකු අත්තරංකොටකෙනුඩ. ැිගම මදිගම වේරගුඩ හන්ිය ප්‍රතිශ්යේ දී මත් පැන් සාදයකින් අනතුර සිදුවූ පහර්තීීමකින් පුද්ගලෙකු ජවිතක්ෂයට පත්වනා. බහින් පස්වීමත් දුරදිකයාමෙන් අනතුරුව තියවුණු අයද වලින් පහරදිී ඝාතනය සුදුක ඇති අතර ඊට සබන්ධ පුද්ගලීින් පලාාගොස්තිබෙනවා. ම ක ව ගොස් ිය ද නිසේ නිවම සිට රයකු පොලිසිරි බාර්ධීමෙන් පසු පරිවාස භාරයට පත්කිරීම සිද්ධියක් මගුඩ දාම් පේ ප්‍රදේශන් වාර්තාවනනා. ොලේ නිවසේ හිමිකරු ඒ සිදුක ඇති වයි පැවසෙන්නේ. ම රට ලාම ම පරිවාර ග . ඒ අද ද එක දහර ොල්ලත් ඩලුවමන් පසේ ඒදව මියන් පොලිස යනිගල් අපි කිසිම දනකින් සාරහ ලැබුණ න ෙසේ තම පරිවාදේ එකවෙේලාක්කෝ කඩතු ජිය දබ අපිතාමන් අ ජවත්තන පුතතා පරිවාද රැන්නගය පුතතා පරිවාදයන්න ෑගේ න. ප්‍රකශයක් ලබාදීම සඳහා දරවාගේ මව පොලිසිරගේ අවස්ථාවේ. විත හිංසාාවන්ට ලක් වූ බව අදාල මව පවසනවා. ගල්ල හට උත්තේකගත් නෑස නිකම් ඉදගෙනම් බුඩු දඇත්තියෙ කතා කළ සිද්ධිය සම්බන්ධ කතාගෙන ඊඩ බස මෑව එක්කරගනයාාවෙනම කාමරයකට එතයි ඉටේ රාලාමිලා තුන් දෙනේ ඒ තුන්දනම කරතරගලාසආරද රාලාමිතක් අතරදෙන අදටතේ ගොුණු නිදල්ලෙස සිදධිය සබහන්ධයෙන් විර්ශන ක්‍රියයක්මක බවයි පොලිස් මාධ ප්‍රකාශක ජේෂ් නියෝජ පොලිස්පති අජි තරූහුනේ මහතා සඳහන් කරන්නේ. ල ට න පරම් ශෂංන්ගයක් සමගින් අපගේ ප්‍රධන ්‍රෝක්ති විකාශය අවසන් වනවා. ඔබ සුාක් අයග. ැ තත්වය හොඳටම බයනකයි. ඩෙල්ටාව රට ඇතුළෙම කැරකෙනවා. අහන අහන තැන දකින දකින තැන ඩෙල්ටාව මාන කලේට ගිනිතිබවගේ පැතිරෙන්නේ ස්පිරිතාලවලත් ඉඩක්කඩක් නැති ගානටම ලෙඩ්ඩුන්ගේෙන් පිරිනවා. ආණ්ඩුව කරන්න පුළුවන් හැමදේමත් කරනවා. ලෝකෙ වටෙන්ම ගෙනල්ලා වැක්සින් එකත් ගහනවා. උදේ ඉන්ඳලා රෑවෙනකම්ම මාධ්‍යයේ අපිත්. හැම වෙලාවිම ඉල්ලන්නේ පරිස්සම් වෙන්න පරිසම් වෙන්න කියලා. මාස්ක එකදාගන්න. අත් දෙක හොඳට හෝදගන්න මීටරේ දුරතියාගන්න. ොතරල කියල දෙන සෞඛ්‍යෝප දෙසේෝ හොඳටම පිළිපදින්න එහමකලොත් දෙෙල්ටාව වනෙවෙයි ෙල්ට ප්ලස් වලින් වුනත් බේරෙන්න්න පුළුව කරුම කියන්නේ උද්දේ ඉන්ඳල රෑවෙනකල් බන කියනගේ මේවා කිව්වත් අහන්්‍ය නැතිවුන්ද ටිකොත් රටේඉන්නවා. පහුගිය මාසට විතරක් උද්ගෝෂන පෙළපාලි විරෝධතා එක සය විත්්සක් තියලලු. එකට එක්දාස් පන්සියක්ක් වෙතර ඇවිල්ලු මේවා වලට ආවේ නූගත් හිගන්න නොනෙම. උගත් ගරුවරුයි? ගතුන් බුද්ධමතුන් වන්න කැම්පස් කිය කොල්ලො කෙල්ලොයි ඒ උන්දලගේ උගත්කම බුද්ධිමත්කම කොහේද කියලා හිතාගන්නවත් බෑ. උගතෙක් බුද්ධිමතෙක් කියන්නේ විවාාගසාථකයකට විතරක් සීමවෙච්ච කෙනෙක් වෙන්න බෑ සමාජ දැනුමතියෙන් ඕනි. රටේ තොටේ වෙන්න මොකක්ද කියලා හොඳට අවබෝධයක්ත්තියෙන් නඕනනි මේ කොරෝනාව නහයිළඟටඇවිල්ලතියෙද්දී දෙෙල්ටාව ඔළුවටත් උඩින්යන්න හද්දි සමහරක් උන්දලා නටන මේ නාඩගමෙන් අන්තිමට විනාස වෙන්නේ රටේ අහිංසක මිනිස්සු! මේ රඟෙන උන්දලා. සිය හැට පස්දවසම ගෙදර හිටියත් පඩිය වැටනවා බැංකුවට සත පහක්වත් අඩුවවෙන්නේ නැතුව. හැබැයි මේ රැල මේ කරන වැඩේ නිසා ආයත් රට වහන්න සිද්ධ වනොත්. එදාවෙේල හම්බකරන් කඩ මිනිහට මොකද වෙන්නේ. පොඩි බිස්නස් එකක්රන් ජීවත්වන මිනිහට මේසන් වැඩක් වඩු වැඩක් කුලි වැඩක් කරගෙන දරුපවුල ආරක්ෂා කරණ මිනිස්සුන්ට, ඒ පවුල්ලට මොකද වෙන්නේ. පාරි බැහැල කෑගහන ඔය ගුරුවරු හැමකිෙනාම මේ වෙනකුට ආණ්ඩුවදීපු එන්නට දෙපාරක් ගහගෙන ඉවර ඇති, ඒකත් ගහගෙන තමයි. ආන්ඩුවට විරුද්ධව පාරවල්දිගේ කෑමොරදිදී යන්නේ. රටක මිනිස්සු ගැන රටේ අනාගතය ගැන තඹ දොයිතුවක කැක්කුමක් නැති එංගියෝ සල්ලිවලින්ම යැපෙන ජෝසප් ස්ටාලිල්ලා මහින්ද ජයසිංහලා වගේ නඩ මේ කරන විනාශයට තමන්ගේ දරුවන් ගැන කැක්කුමක් තියෙන රට ගැන කැක්කුමක් තියෙන රටේ අනාගතය ගැෙන හැඟීමක් තියෙන කිසිම මිනිහෙක්. තවත් ඉවසයිද කියලනම් හිතන්න බෑ. කරන ඉල්ලීමක් හරි විදිහට කරගෙන. දරුවන්ගේ අධ්‍යාපනයේ කාබාසිනය කරන්නේ නැතුව. කොරෝනාව ආය රටටම බෝ කරන්නේ නැතුව. මේ උන්දලා තමන්ගේ වැඩේ කරගන්නවා නම් කවරුත්විරුද්ධවන එකක් නෑ. හැබැයි රටම මරණ මංචකයක ඉන්නකොට. ලෙඩාගේ බෙල්ල තවතවත් මිරිකන්න හදරව නම්, කොහෙදතන තිය මුක්සකම නර්ස්ලගේ එල්ලිම් දෙනව කියලලා පොරොදු වෙලා තියෙද්දත් නර්ස්ලාව පාරට බස්සන්න හදන Uන්PA පිරිමි නෑ සමන් රත්න අපප්‍රියත්. සජිත් පිලට කඩේ යන රවී කුමදේශලත් මේ කරන වැඩේ. අවත්නම් අපේ රටේ මිනිස්ස ඉවසයිද කියලනම් හිතන්න අමාරුයි. ආණඩුව එක්ක ගනු දෙරුවක් තියෙනවනම් ඒක බේරගන්න වෙනින් ක්‍රම පාවිච්චි කරන්න මේක ලෝකෙන් නාපුලෙඩක් රට රංගල තියෙන වෙලාවක් ආණඩුහදපුලෙ ඩක් නෙවෙයි ලෝකෙන් නාාපුලෙඩක්. ඒකෙන් මිනිස්සු බේරගන්න ආණ්ඩුව වලිකන වෙලාවෙයි මේ නඩේ හදන්නේ කොරෝනාව නෙවෙයි ඩෙල්ටාව හරි රටටම බෝකරලා ආණ්ඩුවටගේමක් දෙන්න. අවරුදු තිහක් තිබ්බ යුද්ධෙ දිනන්න බැහැ කියපු යුද්ධේ? දිනනවාමයි කියලා ලෝකෙට මෙැහෙන්න්න මහින්ද මහත්යා කියපු වෙලාවේ. ඔවු අපි ලෑස්ති කියලා ජීවිත ගැෙන හිතන්නවත් නැතුව ප්‍රභාකරන්ගේ මරු කටටම ගිය අපේ හමුදාවල කොල්ලො කෙල්ලොටික එදා පඩි වැඩිකරපියාව. එහමනැත්නම් අපි යුද්ධට යන්නේ නෑ කියලා තුවක් කොටක බිමතිබ්බ නම්. අද ජෝසප්ලතියා මොනහාදයකුටුවත් පෙළපාලියක් තියා හුස්මගන්නවත් ජීවිතයක් තියයිද. ජෝසප්ලාා එදා කඩේ ගියත් Lල්ටයට එංගියෝ සල්ලිවලට එදා කරපුදේම තමයි අදත් කරන්නේ. එදත් පලිගත්ය අහිංසක මිනිස්සුන්ගේ. අදත් පලිගන්න දඟලන්නේ අහිංක මිනිස්සුන්ගේ. උද්ගෝෂණ විරෝධතා, පෙළපාලි, ඉල්ලීම් ඒවකරට කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ස්ටාලින් මහත්තයෝ මේක ඒකට වෙලාව නෙවෙයි. මේ වෙලාව කරන්න තියන එකම දේ ගෙවල්ුවල්ට වෙලා පරිස්සමින් ඉන්න එක ඔබතු මාටත් නියම වෙලාවටම ලැබෙන් ඕන පඩිය ලැබෙනවනේද. ඔය පාරේ දක්කගෙන යන හැම ගරුවරයටම පඩිය ලැබෙනවනේද? ඒක අයිවන් වැඩි කරනවා කියලා ආ්ඩුව පොරොන්දුවකුත් දීලා තියෙනව නේද. ඉවසීම අපිට උගන්නපු දරුවන්ට උගන්නන ගුරු මෑනිවරණි පියවරුණි. නොඇම්බර් බජට්ට කෙන කල් ඉවසන්න බැරිද. ඔය නොන මහත්තුරුන්ට ඉවසීමක් නැත්නම්. රටේම මිනිස්සුන්ගේ ඉවසීම නැතිවෙන වෙලාව. තව වැඩි දවසක් වෙන එකක් නෑ. හැබැයි එහෙම වුණොත් ගුරු මෑනිවරණි පියවරුණ. එදාට ස්ථානිිල්ලා පිහිටටන එකක් නෑ! තමන් ග්‍යාරක්්ඡාව. තමන්ටම බලාගන්න සිද්ධවෙයි. විපරම පිටපත සුධර්මන් රධනිය ගොළගේ.